තෙමාපියනි අපි පළවෙනි තේමා විදිහට මීට පෙර අපි මනෝවිද්‍යාව පිළිබඳව කතා කෙරුවා. මනෝවිද්‍යාව කියන්නේ මොකද්ද? මනෝවිද්‍යාව අපේ ජීවිතයට කොහොමද වැදගත් වෙන්නේ කියන එක. අද අපි මනෝවිද්‍යාවේදී පුජ්‍යලයේගේ විවිධ පුජ්‍යලංගික අන්තර් සම්බන්ධතා පැවැත්වීම ඒ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේකදී අපි විශේෂයෙන් අවධානය කරන්නේ පවුලේ අය, විශේෂයෙන් දරුවෝ. මේ දරුවෝ තමයි අපි ගොඩක් සංවර්ධනය කරන්න ඕනේ, නිවැරදි විදිහට ගොඩනගා ගන්න ඕනේ. අනාගතයේ ලෝකයේ මේ දරුවෝ තමයි දෙමව්පියන්ගේ මුළු ලෝකෙම දරුවෝ. ඉතින් මේ දරුවන් එක්ක කොහොමද හොඳ අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නෙ? දරුවන්ට වඩා හිතකර මානසික පරිසරයක් ගොඩනගන්නේ කොහොමද? ඒ තුළින් දරුවන්ගේ බුද්ධි සංවර්ධනය, අධ්‍යාපන පිළිබඳ සංවර්ධනය, එයාගේ සෞඛ්‍ය හා කායික සංවර්ධනය, මානසික සංවර්ධනය, සමාජීය සංවර්ධනය, ස්ව සංකල්ප සංවර්ධනය, ඊකට එයාගේ සෞන්දර්යාත්මක හැකියාවල්, බුද්ධිමය හැකියාවන්, ඒකම හොඳ සිරිත් විරිත් සාරධර්ම, ඒ වගේ පැතිකඩවල් කොහොමද ගොඩනගන්නේ කියන එක පිළිබඳව තමයි අද අවධානය යොමු කරන්නේ. ඉතින් මනෝවිද්‍යාව අපි මුලින් කිව්වා මිනිස් හැසිරීම පිළිබඳ හදාරණ විද්‍යාවයි මනෝවිද්‍යාව කියලා. ඒක මනස පිළිබඳ හදාරණ විද්‍යාව නෙමෙයි, නූතනේ මිනිස් හැසිරීම පිළිබඳ හදාරණ විද්‍යාව. ඉතින් දෙමව්පියනි, අපි බොහෝ මේ අන්තර් සම්බන්ධතා පවත්වනකොට අපි මුලින්ම තේමා කරගමු දරුවෝ. එතකොට මේ දරුවන්ගේ ලෝකයට අපි බහින්න වෙනවා. ඒ බහින්න නම් අපිට යම්කිසි මනෝවිද්‍යාව පිළිබඳව පළල් අවබෝධයක් නැතුණාට කුසලතා තියෙන්න ඕන. ඒ කියන්නේ අපි පළවෙනි එක හියුමනිස්ටික් වෙන්න ඕනේ, මානුෂීය වෙන්න ඕන. ඊගාවට අපි අනිත් දරුවා, වැඩිහිටියා, පොත් සමාජයේ අනිත් අය පිළිගන්න ඕන. ඉතින් අර අපි බොහෝ වෙලාවට මේ බොහෝ ආදර්ශය කියන එක අපි කෙනෙකුට ඒ කියන්නේ පරිසරයට අනුගත වීමේදී ඒ පුජ්‍යලයාගේ හැසිරීම රටා. ඇයි එහෙම වුනේ? මොකද පුජ්‍යලයාගේ හැසිරීම රටා සඳහා ජාන වල බලපෑම් තියෙන්න පුළුවන්. එයාගේ හිටපු පරිසරයේ බලපෑම් තියෙන්න පුළුවන්. මේ වගේ බයොලොජිකල් පැත්තේ දේවල් තියෙන්න පුළුවන්. පරිසරයේ දේවල් තියෙන්න පුළුවන්. ඒ අනුව තමයි එයාගේ හැසිරීම රටා පෙන්වන්නේ. ඉතින් ඒකයි අපේ හැසිරීමුයි තව කෙනෙක්ගේ හැසිරීමුයි එක හා සමාන වෙන්නේ නැහැ. ඒතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන එක් පුද්ගලයාගේ හැසිරීම රටා මොනවද? ඒ හැසිරීම රටා ඇතිවෙන හේතු මොනවද? ඉතින් ඒ නිසා මම එහෙම හැසිරීම රටා තියෙන පුද්ගලයෙක් එක්ක මනාව අන්තර් සම්බන්ධතා ගොඩනගාගෙන එයා වඩා හොඳ පුද්ගලයෙක්, යහපත් පුද්ගලයෙක් කරන්න මට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. ඉතින් අපි දන්නවා ඕගොල්ලෝ දරුවන් එක්ක වැඩ කරනකොට දරුවන් විවිධයි. දරුවන් ඉගෙන ගන්න ආකාරය විවිධයි. එයාගේ සිතුම් පැතුම් චර්යාවන් විවිධයි. එයාගේ සංවර්ධනය ළමා කාලයේ ගොඩනැගිලා තියෙන ආකාරය විවිධයි. ඒකෙදි ගොඩාක් වෙලාවට අපිට වර්ධින තැන තමයි අපි දෙමාපිය විදිහට දැනුම දෙන්න යනවා. ඕගොල්ලෝ දන්නවා ලෝකේ ගොඩාක් රටවල, දැන් ලංකාවේ ගොඩාක් රටවල යනවනේ. ඒගොල්ලෝ ලංකාවට අහම කියන දෙයක් අපි පිට රටවල ගිහම අයේ අධ්‍යාපනය පිළිබඳව යම් කිසි හදාරීම් කරනකොට තේරුම් ගත්ත දෙයක් තමයි මේ මුල් කාලයේ දරුවාට නිදහස් පරිසරයක ඉගෙනුම් අවස්ථා දෙන්න කියන එක. ඇත්තටම අධ්‍යාපන මූලධර්මවල අපි බැලුවහම ඉන්දියාවේ ගාන්ධි දර්ශනය අපි ගත්තත්, ඊගාවට මාක්ස්ගේ අධ්‍යාපන දර්ශනය ගත්තත්, ඊගාවට අධ්‍යාපනය පිළිබඳව බොහෝ පළල් විදිහට කරුණු ඉදිරිපත් කළා තියෙන විවිධ විගොස්කි, පියාජේ වගේ අය, ඊගාට ප්‍රොයිඩ් වගේ අය, ඊගාට මේ මහා දාර්ශනිකයෝ ඇරිස්ටෝටල්, ප්ලේටෝ, ඒ වගේ මේ පුජ්‍යලයාගේ විවිධ චර්යාවන් පිළිබඳව, හැසිරීම් පිළිබඳව විවිධ අධ්‍යයනයන් කළා තියෙනවා. එතකොට ඒකෙදී ඒ අයගේ අපි ගත්තහම මේ දර්ශනය තුළ, අධ්‍යාපන දර්ශනය තුළ තියෙනවා කොහොමද පුජ්‍යලෙක ගොඩ නැගෙන්නේ, මොකද්ද අධ්‍යාපනය කියන්නේ, ඒකේ දර්ශනය ඇයි අපි මේ දර්ශනය වැදගත්කම කියන එක, මොනවද විවිධ සංකල්ප, එක එක කාලෙන් කාලට තියෙන සංකල්ප. ඉතින් ඒ සංකල්ප කොහොමද අපි ජීවිතයට චරිතායනය කරගන්නේ, එකතු කරගන්නේ කියන එක. ඉතින් මනෝවිද්‍යාව දෙමව්පිය විදිහට අපිට මේ පිළිබඳව අපිට යම්කිසි මනෝවිද්‍යාව තුළින් ආභාෂයක් එනවා, යම්කිසි හැඟීමක් ප්‍රායෝගිකව වැඩ කිරීමේ අවස්ථාවක් එනවා. ඉතින් දරුවන්ගේ අපි මුලින්ම කතා කරන මේ දරුවන්ගේ ලෝකය ගැන ගත්තොත් එහෙම දරුවන් අපි විවිධයි කියලා කිව්වනේ. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම්, ඒගොල්ලන්ගේ බුද්ධි පරාසයන්, ඒගොල්ලෝ කටයුතු කරන ආකාරය, ඒගොල්ලන්ගේ විවිධ ශිෂ්‍යවලට තියෙන හැකියාවන්, මේ කියන්නේ හිතාගන්න බැරි තරම් සමහර දරුවන්ගේ තියෙන දක්ෂතා, බුද්ධිමය හැකියාවන්, විභව්‍යතා. හැබැයි ඒවා මතුවෙන්නේ නැහැ.
ඒකට හේතුව තමයි අපි මනෝවිද්‍යාත්මකව ඒ දරුවා ගැන අවධානය යොමු කරන්න නැති වුණාම සමහර ළමයි හරිම හුදකලාව ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ අන්තර්ගතික පෞරුෂයක් තියෙන්නේ. සමහර ගොඩාම සෝෂියල්. ඒගොල්ලෝ බහිර්ගතික පෞරුෂයක් තියෙන්නේ. ඒතර මේ මොන පෞරුෂයක් වුණත් ඒ දරුවාගේ සමාජයට ගැළපෙන විදිහට පෞරුෂය හැඩගැසීම අපේ කාර්යභාරයක් වැඩිහිටියන්ගේ. ඒක පාසලට බාර දෙන්නේ අපි විධිමත් පාසලට අවුරුදු 5ක් ගියාට පස්සේ. ඇත්තටම ළමයෙක්ගේ ගොඩනැගීමේදී 80%ක් පළවෙනි අවුරුදු 5ේදී තීරණය වෙලා ඉවරයි. ඉතින් එහෙනම් දැවැන්තම මේ ලෝකේ ඉන්න දැවැන්තම ගුරුවරයා වෙන්න ඕනේ දෙමව්පියෝ. ඒතකොට අපිට අවබෝධයක් නැත්තම් අපි ළමයිට හැමතිස්සෙම චිත්ත වේග වශයෙන් පීඩාවට පත් කරනවා නම් එයාට නිවැරදි ඒගොල්ලෝ එයාට අපි වඩා තව දැනුම දෙන්න කියලා කරන්නේ හානියක් නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ දරුවා ඒකෙන් ගොඩනැගෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම අර මුලින් කිව්වේ බටහිර රටවල තියෙන නිදහස් පරිසරේ ජීවි අජීවි ලෝකයක ළමයා ගොඩාක් වෙලාවට සංවේදී වෙනවා. ඒගොල්ලන් කොච්චර ගොඩක් වෙලාවට අපිට වඩා අමාරුයි සීත රටවල ඉන්නේ මාස 6ක් 7ක් සීත කාලේ. නමුත් ඒගොල්ලෝ මේ නිවසක් ආවරණය කරපු එකේ හැරි මේ පරිසරයේ අවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන දරුවාට අත්දැකීම් දෙනවා. ඊගාවට නිදහස් චින්තනය කියන එක. ඇත්තටම මොන්ටිසෝරි දර්ශනය තුළ තියෙන නිදහසේ චින්තනය. මොන්ටිසෝරි කියන්නේ ඉතාලි ජාතික වෛද්‍යවරියක්. එයා 1944 ලංකාවටත් ආවා. ඒකනේ ලංකාවේ මේ ගොඩක් මේ පෙරපාසල් අධ්‍යාපනයේ මොන්ටිසෝරි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ එතුමියගේ ආభాෂයේ හින්දා. ඉතින් ඒ තුළ තියෙන නිදහස් අධ්‍යාපනය අපි ගත්තාම ගාන්ධි දර්ශනය තුළ තියෙන වර්ධා අධ්‍යාපනය. ඒක තියෙන්නෙම ට්‍රීච් කියන සංකල්පය. ට්‍රීච් කියන්නේ හෙඩ් එකයි හාට් එකයි හෑන්ඩ් එකයි. ඒ කියන්නේ දැනුම කුසලතා ආකල්ප. එතකොට මේ තුන තමයි අධ්‍යාපනය කියන එකේ මූලික දේවල්. එතකොට අපි සියල්ල ගොඩනගෙන්න ඕනේ දරුවෙකුට දැනුම ලබා දෙන්න, ඒකම කුසලතා සහ භාවිතයන්ට හුරු කිරීම සහ හොඳ ආකල්ප ගොඩනගන්න. හැබැයි ගොඩක් දෙමව්පිය මේ මනෝවිද්‍යාත්මකව එළඹුමක් නැතුණාම ළමයාට දැනුම ලබා දෙන්න විතරයි බලන්නේ. එතකොට සාර්ථක යෞවනයෙක් ගොඩනගන්නේ නැහැ. සාර්ථක පුජ්‍යලෙක් සමාජයට ගොඩනගන්න බෑ. එතකොට මේ තුන සමානව යන්න ඕන. අපි අධ්‍යාපනයේදී ගුරුවරයෙකුට ගුරුවරු වැඩ කරනකොට ඉලක්ක ගොඩනගා ගන්නවා. අරමුණු පාඩම් සටහනක් හදනවා. ඒකද මූලිකම දේ අපි කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් ප්‍රජානන ශාස්ත්‍රය, මනෝචාලක ශාස්ත්‍රය, ආවේදන ශාස්ත්‍රය. ඇත්තටම මේක ඒ තුනේ තේරුම දැනුම කුසලතා ආකල්ප. පරණ විදිහට කිව්වොත් ප්‍රජානනය කියන්නේ කොග්නිටිව්. ඒ කියන්නේ දැනුම. ළමයාට දැනුම ඕන. අලුත් දැනුම සොයා යන්න අවස්ථා දෙන්න ඕන. ඉගෙනුමට ඉගෙනුම කියන සංකල්පය අද යුනෙස්කෝ එක ප්‍රධාන කුළුණක් විදිහට සලකනවා. එතකොට ඒකම අනිත් එක තමයි ආවේදන. ආවේදන කියන්නේ හැඟීම් ආකල්ප. එතකොට හොඳ අධ්‍යාපනය තුළින් හොඳ හැඟීම් ආකල්ප ලැබෙන්න ඕන. ඉතින් ඒක දෙමව්පිය අවබෝධ ලබා ගන්න ඕනේ. අනිත් එක මනෝචාලක කියන එක. මනෝචාලක කියන එක කුසලතා. එතකොට මේ කුසලතා කියන්නේ වැඩ කිරීමේ පුරුද්ද. ඒ කියන්නේ අපි ඉගෙන ගැනීම තුළින් අපේ කුසලතා දියුණු වෙන්න ඕන. ඉතින් ඒ තුන මිශ්‍ර වෙච්ච එක තමයි දැනුම කුසලතා ආකල්ප කියන්නේ. ඉතින් අපි දන්නවා මේ වර්ධා අධ්‍යාපනය තුළ ගාන්ධි දර්ශනයේ තියෙන්නේ ඒ පාසලේ තුණා ඇත්තටම මොන්ටිසෝරිත් තුණා. එකක් තියෙනවා මේ ආගමික පරිසරය. ළමයට සහජීවනය හොඳ සිරිත් විරිත් ඒක ප්‍රධාන කාර්යයක් වුණා. මොකද ළමයෙක්ට මුල් කාලේ හොඳ සිරිත් විරිත් මානව දයාව මේ ටික ගොඩනැගුණ නැත්නම් මොනවා කිරුවත් වැඩක් නැහැ. ඊගාට දෙවෙනි එක විදිහට තුණා ළමයෙකුට අවශ්‍ය මේ ස්කිල් එක කුසලතාවය. එතකොට ඒකට තුණා මේ ගොවිපළ තුණා වැඩ භූමිය තුණා. ඒ දරුවන් සමාජයේ ඉන්නවන් සියලු දෙනෙම වගකීම් බෙදාගෙන යම් තමන්ට පුළුවන් කාර්යභාරය ඉෂ්ට කරනවා. ඒ තුලින් කුසලතා ලබනවා. එතකොට බුද්ධියක් දියුනේ නේ කුසලතා වලින්. ඊගාවට තුණ දැනුම. එතකොට ඒකට පොතපත, ගුරුරුන්ගේ ආభాෂය, පරිසරයේ විවිධ දේවල්, තර්කානුකූල චින්තනය, ගොඩාක් දේවල් වලින් දැනුමත් හෙව්වා. එතකොට වර්ධා අධ්‍යාපනයේ ඒහිඳ තමයි අද ලෝකේ හොඳ අධ්‍යාපනයක් විදිහට පිළිගන්නේ. ඉතින් අපි දන්නවා අද අපි කතා කරන්නේ මනෝවිද්‍යාවේ තව එක කොටසක් විතරයි. ඉතින් දෙමව්පියනි ජීවිතයේ ජය ගන්න, දරුවෙකුට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න, ඊගාට ඔබේ පවුලේ අයට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. මං හිතන්නේ මේ මනෝවිද්‍යාවේ බොහෝ වෙලාවට දෙමව්පිය විදිහට මේ මනෝවිද්‍යාවේ මේ ආభాෂය නැත්තම් මේ දරුවෙක් නැත්තම් තවත් පුජ්‍යලයෙක් එක්ක හොඳ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීම මං හිතන්නේ වැදගත් වෙනවා. ඒකෙදි අපි වැදගත් වෙනවා අපි සක්‍රීය වීම. අපි වඩා ඵලදායී විදිහට අනිත් පුජ්‍යලයාව අපිට ග්‍රහණය කර ගැනීම, ඒ පුජ්‍යලයාගේ ලෝකයට බැහැලා අපි ඒ පුජ්‍යලයාගේ හැඟීම් දැනීම්
තේරුම් අරගෙන එයා එක කටයුතු කිරීම. එහෙම වුණත් අපි ඊටාම පළදායි විදිහට මනෝවිද්‍යාව භාවිතා කෙරුවා වෙනවා.